ඩවිට සේලු වාර්තා බිඳදමින් සෙලුරටෙන් බොරුරමෙන් ලන්කාවේ වැඩිම පිරිසක් නර්මණ ටෙලිවිෂන් ටලවක දැ අද ලියන්නේ එක සය එක්වන ටෙලිවැැකිය. අද ටෙලිවැකට පාදකවන්නේ ලැජ්ජාව. ලැජ්ජාවට ඉංග්‍රීසියෙන් කියන්නේ ෂේම් කියලා. දෙමලෙන් කියන්නේ වෙක්කම් කියලා. මොන භාෂාවෙන් කිව්වත් ඉතින් ලැජ්ජාව ලැජ්ජාවම තමයි. ආරක්ෂක ලේකා විශ්්‍රාමික මජජන්රල් කමල් ගුණරත්න අපේ රට ලෝකය හමුවේ ලෝකයේ ඉදිරියේ ලැජ්ජාවට පත්ව ඇති කාරනා ගැන කතා කළා. ඊට පෙර අපි කමල් ගුණරත්න කෞුද කියලබල මුනේද. ආරක්ෂක ලේකම් කමල්ගුණරත්න වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානේ හිටපු ආකඥාපති. පනස්තුන්වන සේනාංකේ අන දෙන නිලදහරි ලෙසත් කටයුතු කළ නන්දිකඩාල් හේදී කොටිනායක වේළු පිල්ලෙ ප්‍රභා කරන්න වටකරලා අභීතව සටන් කරල ගඝාතනය කළේ කමල්ගුන්රත්න නායකත්වදුන් පනස්තුන්වන සේනාංකේ. මාන්කුළම් යුදකඳවරේ සිට ඔහු ආගමන විශිෂ්ටයි. දෙදස් දාසේදි තමයි කමල්ගුන්රත්න විශ්්‍රාම යන්නේ. යුද්ධය අවසන් කිරීමේ ගෞරවය හිමිවන කණ්ඩායමේ ප්‍රධහන නමක් කමල් ගුණරත්න. රෝට්ටු නන්දිකඩාල් ග්‍රන්තයක්ත් ලිව්වෙ ඔහු. දෙදස් දහන මේ ගෝටාවේ රාජපක්ෂගේ මැතිවරණ දේදිකාවේ කැප්පී පෙනෙනු චරිතයක් ගුණේත්මජජනරල් කමල් ගුණරත්නයි. දැන් ඔහු කියන විදිහට ලෝකයේ ඉදිරියේ අපේ රට හෑල්ලුවට ලක්වෙලා ලැජ්ජාවට ලක් වෙලා නේද. ඔහගේ වචනවලින්ම අහලා බලමු පසු කියිය දවසල් අපි දැක්වා. කිසි සේත්ම මාධ්‍යයට නිරාවරණය නොකර හංගලතියන්න ඕන දේල් එලියට එ හැි. හොම උදාහරණ තමයි රනාධිපති මන්දිරයට කඩාවැටට පස්සේ. අරගලකාරින් නෝ කවරුවරිය කියන කට්ටිය, කඩාාවදුනට පසේ අර සුුවවිම් පූල් එක කලිසමක් ඇ දෙන සබංගාගා නානයක. අපි මුළු ලෝකයේ ඉස්සරාම හසයට ලක්වුණ. රටරටවල්ල ගිහිල්ල ඉන්න අපේ දරුවෝ දෙමවපියෝ? ඒටවල්ල ජනතාවගේ හාසිියයට ලක්වුණනාාඹල ලංකාවේවුන් සබංගාල සවිම්පූල් එක ජනානන්නෙ කියල බල සුවිින්පපුල් පාච්චි කනකරදගියල්. ඔබවැන්නෙකු හොදෙක්ම දේශපාලන කතා පවත්වන්නෙකු උනහම ඔබ වැටෙන්නතින් සනත් නිශාන්තල රෝහිත අභේගුණවර්ධනල බන්දුුල ගුණවර්දල්ල තිස්ස කුට්ටිල ජන්ස්ටල්ල ලන්සල්ල ප්‍රසන්න රණතුන්ගල වගේ තවත්තින්වා ඒ ගානටම තමයි වැටෙන්නේ. එහෙම වැටෙන්න ඕන කෙනෙක්ද. ඔබ කියන ආකාරයට රජවරුන්ට නාන්න තියෙන වැරදුනා. පිහිනන්න තියෙන පිහිනුම් තටාකයේ නාන තටාකයක් කරගැනීම අද අප ලෝකයේ හමුවේම ලැජ්ජාවට පත් කරලා තියෙනලු. මේ කියන්නේ අර ගමේ ගොඩේ කොල්ලොකුරුට්ටු ඇවිත් සබන්ගාලා නාන එක දැකලා ලෝකයේ අපිට හිනාාවෙන කිය හන නේද. අනේ මන්දප්පා. ඒ කියන්නේ මේ ලෝකේ ඉදිරේ අපේ රට අඹුඩකෙටිය ගහගෙන නාපු නිසා ලැජ්ජාවට පත්වෙලා නම් ඇත්තටම දුකයි නේද. එතකොට මේවට ලැජ්ජ නැද්ද, මේවට ලෝකේහිනාවෙන්නේ නැද්ද පාර්ලිමේන්තුව ඇතුළේ සත්තුවගේ ගහගත්තා. මිරිස්කුඩු ගහගත්තා. කථනායක පුටුවට වතුරවක් කලා ලැජ්ජාවක් ගෑවිලවත් නෑනේද. රටම බංකොලොත් කිව්වා නයගෙවන්න බැහැකිව්වා. ගත්ත නය ගෙවාගන්න බැරි බංකොලොත් රටක්කිව්වහම ඒකෙන්ද වැඩිලැජ්ජාවක් ඇතවුණේ අර පිහිනුම් තටාකේ නාපුකෙන්ද. ලෝකේ හතර අතින්ම සිංගමන් ඉල්ලන තැනට වැටුණා. ඉන්දියාවෙන් කෑම අඖෂ දෙයකුතු කරලා එවන්න ගත්තා. මිල්නාඩුවේ යාචෙක්කෙක් දෙවනිවතාවටත් මේ ය පෙරේද ආධාරෙව්වා සිංගමනින් එකතු කළ සල්ලිවලින් ඒක ආඩම්බරේට කාරණයක්ත්ද සාමකාමී අර්ගලයට ගාලු මෝදරදි රට වටෙන්ම ගෙනාපු මදාවි තක්කඩි අතට යකඩ පොළුදීලා ගැස්වා. එදා ඔබ ඇතුළු ඉහළ ආරක්ෂක නිලධාරින් බලාගෙනෙහිටිය ගහන්න කියලා එව්වේ එදා අගමැති අරලියග හමන්දිරේ ඉඳලා ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධහන කිව්වා ඒ පහරදීම ලැජ්ජාවට හේතුවක් කියලා. ඒක පිහිනුම් තටාකේ නෑවතරම් ලැජ්ජාවක් දනවන්නේ නැද්ද කියලා ඔබෙන් ඇත්තටම අහන්නම හිතෙනවා. ඒ වගේමයි ඔබ මත්කුඩුකාරීන්ව කුඩු කරනවා කිව්වා අපට තාමත් මතකයි. අදත් රටපුරාම මත්කුඩු. තරුණ පරම්පරාවෙනන් සමහරුන් ඇත්තටම කුඩේ කුඩු. ඇත්තටම ලෝකයේ ඉදිරියේ. පිහිනුම් තටාකේ සබංගාලා නෑවට වඩා ලැජ්ජාකාරණ මේව න්නේේද? ඇත්තමකිව වෝත් මේ රට ලෝකේ ඉදිරියේ හැල්ලුවට ලැජ්ජාවට පත් වනේ පිහිනුම් තටාකි සබන් ගාල නාපුක නිසා නම් අපට කියන්න තියෙන්නේ. චීනේ පුංචි එවුන් කැටකඩලා සල්ලියෙව්වා අපේ කෑමට සහ අවෂදවලට. ලෝකේ වටෙන්ම අදත් සිංගමන් යදිනවා. නිදහස ලබල අවුරදු හැත්ත හතරක් තාමත් දවසගානේ සිංගමන් යදිනවා. අද මොනවහෝ අරගෙන නැවක් එනකං බලං ඉන්න රටක්. එනිසා ලැජ්ජාවට කාරණා නම් ඕන තරම් තියෙනවා හොඳේ. පිහෙනුම් තටාකේ නාපු එකට වඩා මේ රටම නාාවපු එක කළේ හොර දූෂිත දේශපාලලක්ඥින් ලෝකයේ ඉදිරෙහි අපේ රෙදි ඉල්ලෙ කළේ මේ නාපු කොල්ලො ටික නෙවෙයි කියලා අද ටෙලිවැකයෙන් මතක් කරන්නම වෙනවා. අද වන විට රටම බිලියන විසිතුන්දාහක් නයයි. ඒ අනේ ට්‍රලියන විසිතුනක් නයයි. මේරටේ දරුවන් පවා ඉපදෙන්ට ඉන්න දරුවන් පවා මිලියනයක් ඒකඇනේ රුපියල් ලක්ෂ දහයක නායකාරින් මොනව කරලද. අපේ දරුවන් පවා ලෝකේ ඉදිරිියයේ නායකාරීන් කිරීම ආඩම්බරට හේතුවක්ද කියලා, විශ්‍රාමික majorජජනර කමල් ගුණරත්නගෙන් විතරක් නෙවෙයි. ඔය දියවන්නාවේ ඉන්න දෙසිය විසි පහෙන්ම අහන්නම වෙනවා අත්ද ටෙලිවැකයෙන්.